අයිබෝවන් ඔබ මේක තුවන්නේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සමට සෞභාග්‍යවත් නව වසරක් වේවා කියා සියත ටීවී ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සූදානම් අදත් දෙස් විදෙස් නවතරතුරු විමසා බලන්නට මම චූලනී ප්‍රේමතුංගර මම ප්‍රසන්න ජයනෙත්ති ප්‍රථමයෙන් සිරස්තල सिंहल हिंदू सांस्कृतिक महामंगल्य सौभाग्य मत रटक अलुत अवृद्ध समरण जनपति तुमागे कतबूपे विसि हतर तुल अनतुरु वलट लक्कु देसीय विसि अट दिनकु जातिक रोहलट ग्वान गत किरणु उतुरु कोरियानु रोकट्टु कडावेटे देशीय क्वात ओब वेतगिने ने सूर्य मीन राशि सीट मेष राशि गमन सिधुन सूर्य संक्रांति समकिन अद सिंगल हा हिंदू अलुत उदाहरण ए अपर भाग हतु शुभ मोहते सिंगल हा हिंदू अलुत अवृद्ध सामेत सहजीवनेत सौभाग्येत संकेत्यात्मनवा चिरागत संप्रदायानुकूलव अलुत अवृद्ध समराने ज्ञाति मित्रादीन समके क्वाई ज्योतिषानुकूलव सूर्य मीन राशियन मेष राशियट संक्रमणवीम अलुत अवृद्ध उदावीम लेस सलकनवा मेवर अलुत अवृद्धे पुण्य कालय अपरभाग दोलाय पनास हायट आरंभवी ईट पसुदिन एकाय हतलिस हतर दाक्वा पवत्तेनवा मे काले तुलदी बहु दिनकु आगमिक वतावत्वल निरतवीम विशेषत्व बौद्धयन विहर विहारस्थान वलट गोस् आगमिक वतावत्वल निरत वू अतर हिंदू बतिमतुन कोविल वलदी आगमिक वतावत्वल निरतवनवा सिंगल हिंदू अलुत अवृद्ध उदावूये अपरभाग हतय विस्सट यदुनु शुभ मुहूर्तीन तवत् मिनितु किहिपेकिन सिंगल हिंदू अलुत अवृद्धे प्रधानम नकत उदावनवा ए लिपगिनी मुरवा आहार पिसीमे नकताय ए यदि दिबेन्नी अपरभाग हतय हतलिस देकट आहार अनुभवे गणुदिन किरी महा वेडैली में नकत अपरभाग दहाय विसी अटट यदि तिबेनवा अलुत अवृद्धे तवत् सुशेषी चारित्रक्वन हिसतेल ग्यामे नकत यदि तिबेन्ने अप्रैल 15 वेनिदा पूर्वभाग हतय अटटाय सिंहल हिंदू अलुत अवृद्धे लिपगिनी मेलवी में नकत उदावीमट तवत एत्ते मिनित्तु की प्याक पामनाई सिंहल हिंदू अलुत अवृद्ध समरण सीलु देना मे नकत अनुव तम निवसे लिपगिनी मेलवीमट मेवन विट सुदानमें सिटिनवा सैम निवसकम एकम वेलावकट लिपगिनी मेलवीमक सिदुवन लोव एकम राज्य श्रीलंका वीम मे सांस्कृतिक मंगल्ये कैपी पेनन लक्षणयाक දැන් අපි යොමු වෙනවා ලිපගිනි මෙලවීමේ නැකතට සූදානම් වන අප මාණ්ඩලික වාර්තාකරු ඉසුරු රාමනායක සමගින්. ඉසුරු ස්තුතියි චූලනි, ස්තුතියි ජනති. ලැබුවා වූ නව වසර ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා. සිංහල හින්දු අලුත් අවුරුද්දේ පළමු වැනි චාරිත්‍රය, ඒ කියන්නේ අපරභාග 7:42 ට දින සුබ නැකතින් ලිපගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ චාරිත්‍රය ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම මේ චාරිත්‍ර වාරිත්‍රය ඉෂ්ට කරන්න සූදානම් වෙනු සිටින්නේ වසන්ත දුකන්නාරාල ප්‍රවීණ කලා ශිල්පියාගේ ගෙදරට තමයි අද මම මේ නමෝ විත්තේන් අලුත් අවුරුද්දේ පය ගහලා තින්නේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය ඉෂ්ට සිදු කරන්න වසන්ත මාත්‍යා තින් කොහොමද අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා හොඳයි මං හිතන්නේ මම කාලෙකට පස්සේ සුබ අලුත් අවුරුද්දට ගෙදර ඉන්නවා නැත්නම් අපි රටටම අවුරුදු කියන්න අපි මාධ්‍යවල හිටියේ නමුත් අද මගේ දුවා පුතා බිරිඳත් එක්ක කවෙලා ගෙදර කිරි උතුරන්න මම සූදානම් වෙනවා හොඳයි වසන්ත මාත්මයා දැන් අපි මේ පසුරු අපරභාග 7:42 දින සුබ මොහොතින් ලිපගිනි මෙලවීමේ චාරිත්‍රයට සූදානම් වෙලා ඉන්නේ වසන්ත මාත්මයා මට කියන්න කොහොමද මේ චාරිත්‍රය මොකක්ද මේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය කියන්නේ මේ චාරිත්‍රයේ කොච්චර ඉතිහාසයකට නැකම් කියනවාද මම හිතන්නේ මේකේ දැන් මම අදහන විදිහත් සමහරලාට සව කෙනෙක් අදහන විදිහත් වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ විවිධ මත ලිපගිනි මෙලීමේ තියෙනවා කොහොම නමුත් අපේ තියෙන සිංහල චාරිත්‍රය සිංහල දෙමළ චාරිත්‍රය එක හොඳට මතක තියාගතුයි අපි පරණ අවුරුද්දේ වැඩ අත්හරිනවා වැඩ අත්හරිනවා කියන්නේ ලිපවල් වල තිබ්බ අපේ ලිපවල් ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා අලු අයින් කරලා සමහරලාට අලුතෙන් ගොම ගාලා
තියෙන එක තමයි වැඩ අත්හරින්න. ඊට පස්සේ තමයි අපි පන්සල් යන ඒ වගේ දේවල් කළා නොනගතේ ඉන්නේ. නැකතක් නැති කාලේ නොනගතේ නැකත් නැත කියන එක. ඊට පස්සේ නැකතක් ලබන්නේ ඉස්සල්ලාම ලිපගෙන මිලෙවිට. ඒක ඒක සූර්ය වන්දනාවෙන් ඉඳන් අග්නි වන්දනාවෙන් ඉඳන් එන මේක වරුදු එහෙම ගත්තොත් එහෙම බර ගානක් දහස් ගානකට එහාට යනවා. නමුත් අපිට මතක අපේ සිංහල දෙමළ ඉතිහාසයේ මතක අනුව තියෙන අපිට තියෙන්නේ විශේෂයෙන්ම රෝදය හොයාගත්තාම ලෝකේ වෙනස් වෙනවා ගින්දර හොයාගත්තාම ලෝකේ වෙනස් වෙනවා ඒ නිසා අපි ගින්දර අදහනවාද ගින්දර ජීවිතයට ලං කරගන්නවාද කියන එක තමයි මේ මට හිතෙන්නේ මේ අපි යොමු වෙන්නේ ඒ නිසා කොහොමද සුභාර්ථය කියන්නේ කිරි උතුරනවා කියන්නේ අපි කන බොන දේ අපිට ආහාරය පිසින්න මේ කිරි උතුරා ගන්න ඒ කිරින් තමයි අද කිරිපත් වෙලා අපි ආහාර අනුභවයට ගන්න ඒ නිසා ඒ සඳහා තමයි දැන් මම හිතන නැකත බොහොම ළඟයි අපි සූදානම් වෙන්නේ ලිපගිනි මුලවන් පවුලේ ඔක්කොම එකතු වෙලා අනික් කාරණේ තමයි විශේෂ කාරණේ අපේ රටේ විතරයි සිද්ධ වෙන්නේ එක වෙලාවකට මුළු ලංකාවම ගිනි මොලවල කිරිපත් කිරි උතුරලා කිරිපත් හෝ ආහාරයක් නැකතට අනුභව කරන ලෝකේ එකම රට ඒක හරි වැදගත් එතකොට වසන්ත මහත්මයා දැන් අපි දන්න කාරණාවක් තමයි මේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රයට මූලික වෙන්නේ ගෙදර ගෘහණිය නැත්නම් අපේ ගෙදර අම්මා මේ 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 කාරණාව වසන්ත මහත්මයා කොහොමද විග්‍රහ කරන්නේ ඔව් දැන් අපේ ගෘහ මූලික ලැයිස්තුවේ ඉන්නේ පිරිමි උනාට අපේ නම් අම්මවනේ ඉතින් අම්මා තමයි ගෙදර වැදගත් අපිට ඒ නිසා අදත් අපේ බිරිඳ දරුවන්ගේ අම්මා ඒ නිසා ඇය අතින් තමයි අපි මේ ලිපගිනි මෙලවීම කරන්නේ ඇය තමයි මේ කටයුත්තට प्रमुख नेमा की अन्े गहनु तम हम विलियम लिपगिनी मिलो कुस्ती उन्न की सिरियाव हेकिव सह ये हंगीम तीन अयट इन सह अय मेदी प्रमुख वेनो अय गृह मूलिक वेनो वसंत महात्म की मे लिपगिनी मिलवी मे चारित्रे मूलिक वेन्े गितर गृहणिया हेम तंग मे गितर अम्म गितर मुलुतेंगे नायिका मुलुतेंगे प्रधानिया ඉතින් වසන්ත මහත්මයාගේ ගෙදරත් මුළු තැන්ගේහි ප්‍රධානියා මුළු තැන්ගේ නායිකාව සූදානම් වෙලා ඉන්නවා ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්න මොනජ මහත්මයා ඉතින් වසන්ත මහත්මයාවත් එක්කහු කරගෙන දරුමල්ලොත් පෙරදරි කරගෙන ඔබතුමිය ලෑස්තිලා ඉන්නවා අලුත් අවුරුද්ද ලිපගිනි මොලවන්න මොනවද මේ වෙලාවේ හිතට දැනෙන්නේ ඇත්තටම සතුටුයි එකක් සියත ටීවී එකෙන් අපේ ගෙදර ආපු එක ඒක ලොකුම සතුටක් ඊළඟ දෙවෙනි කාරණාව තමයි මොකද වසන්ත සාමාන්‍යයෙන් රැඳෙන්නේ නැහැ අවුරුද්දට මොකද එයා ලංකාවත් එක්කම අවුරුදු සමරනවානේ ගොඩක් වෙලාවට ඉතින් අද මේ මොහොතේ ගෙදර රැඳීමත් ලොකු සතුටක් අනික ගොඩක් වෙලාවට මේ කටයුත්ත කෙරුණේ දැන් අපේ ජීවිත කාලෙම ගොඩක් කාලයක් මම දැක්කේ අපේ අම්මණි කරන්නේ දැන් ඉතින් මගේ ගෙදර ඒ කටයුත්ත මට බාර වෙලා තිනවා ඉතින් ඒකත් ගොඩක් ආඩම්බරයට කාරණාවක් මොකද අම්මා කෙනෙක් විදියට මේ කටයුත්ත මට පැවරිලා ඒ කියන්නේ ඉතින් ගෙදර මූලිකත්වය අරගෙන මේක කරනවා කියන එකත් මට ලොකු සතුටක් හොඳයි රබන් සුරල් වැයෙන කෝල්නාදයේ දසත පැතරළු මේ සිංහල අලුත අවුරුද්දේ අප සූදානම් ඔබ වෙත අපරභාග 7:42 ට ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය ගෙනෙන්නට ප්‍රවීණ කලා ශිල්පී වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගේ නිවසේ ඉඳන් එහෙම නේද වසන්ත මහත්මයා සියත ටීවී බලන මුළු රට පුරාම සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ආරාධනා කරනවා මගේ ගෙදරට එන්න ලිපගිනි මොලවන චාරිත්‍රය අපිත් එක්ක එකතු වෙන්න රැඳී සිටින්න 7:42 වෙනකම් රට සෞභාග්‍ය කරා ගෙන යාමේ අපේක්ෂාව පෙරදරිව මෙවර අවුරුදු චාරිත්‍ර ඉටු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පවසන්නේ අලුත් අවුරුද්ද සබඳතාවත් මිනිසත් අතර ඇති අපූර්ව සබඳියාව පෙන්නුම් කරන මහා මංගල්‍යයක් බවයි හදවත් වලට නැවුම් බවක් එක් කරන අලුත් අවුරුදු උදාව දැඩි අදිෂ්ඨානෙන් හා උද්‍යෝගයෙන් අපගේ ජීවිතය දෙසත් සමාජය දෙසත් බැලීමට මඟ පාදන බව ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් දක්වනවා එබැවින් සියලු දෙනා සමග හොඳ හිත වර්ධනය කරගනිමින් සහජීවනය ළඟා කර ගැනීමට මේ අවුරුදු සමයේ කටයුතු කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ අලුත් අවුරුදුනකත් චාරිත්‍රානුකූලව ඉටු කිරීමෙන් පවුලත් ගමත් අතර ඇතිවන්නේ මහත් වූ සබඳියාවක් ඒ සමගිය සහ සහෝදරත්වය රටේ සමෘද්ධියට මනා පිටුවහලක් වන බව ජනාධිපතිතුමා තම සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සෞභාග්‍ය කරා රට තබා ඇති පියවරට එකම නැකතින් ඉටු කරන චාරිත්‍ර මහත් වූ ආශිර්වාදයක් බවයි එමෙන්ම අලුත් අවුරුදු සමයේදී රාජකාරී වෙනුවෙන් කැපවන ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයන් සියලු දෙනාවද කෘතඥපූර්වකව සීකරන බව ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් දක්වනවා තවත් තත්පර කිහිපයකින් උදාවනවා ලිපගිනි මෙලවීමේ සුබ මොහොත දැන් අප යලිත් සම්බන්ධ කරගන්නවා අප මාණ්ඩලික වාර්තාකරු ඉසුරු රාමනායක ඉසුරු
स्तुति जयनेति स्तुति चूलनी सकल श्रीलंका वासीन्म अलुत अवुरुद्ध समरण मे वेलावे अलुत अवुरुद्ध पलवेनि चारित्र्य लिपिकिनि मेलवीमे चारित्र्यटै मे सूदनम वेला इन्ने इतिन मम सूदनम मे वेलावेदी प्रवीण कलाशिल्पी वसंत दुग्गन्नराल महात्म्यागे निवसे इंदगेन अलुत अवुरुद्धे पलवेनि चारित्र्य समरन्नट इतिन वसंत दुग्गन्नराल महात्म्यागे आदरणीय बिरिंद मनोज महात्म्य सूदनम इन्नो मे वेलावे अलुत अवुरुद्धर लिपिकिनि मोलवन्नट තව තප්පර 30ක පමණ කාලයක් පමණයි මේ සුබ මොහොතින් එදින නැකතට තියෙන්නේ. ඉතින් අපි සූදානම් ඒ දිහාවට යන්නට වසන්ත දුක්නාරාල මහත්මයාත් මනෝජ මහත්මයාත් ආදරණීය දරුවන් දෙදෙනා පෙරට කොටගෙන ලෑස්ති වෙලා ඉන්නවා අලුත් අවුරුද්දට ලෙපගිනි මොලවන්නට. නැකත ශාස්ත්‍රය අනුව මම හිතන්නේ සුදු සහ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තමයි මේ ලෙපගිනි මෙලවීමේ චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නේ. ඔව් තව තප්පර 5ක කාලයක් පමණ ඉතුරු වෙලා තින්නේ 4යි 3යි 2යි 1යි ඔව් ඔබට දැන් ඇසෙනවා ඇති රබන් සුරල් හඬ මැද්දේ රතිඤ්ඤා හඬ මැද්දේ අවුරුද්දට ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ වෙන ආකාරය හොඳයි මනෝජ මහත්මිය අලුත් අවුරුද්දට එහෙම ලිපගිනි මොලවද්දී අපි කැමති वसंत महात्म्या पुंच पुता दिशा योम पुंच पुता तेक वचने कथा कर पुते मुखग्द नाम हरि संदलिंदु कुहुमद अवरुदु ऐ हुंद है क्या अपिट श्रीलंका लबेनवा गम्मे यान्न पुलवा यालु हम बेन्न पुलवांगे मुनाद करन श्रीलंका अवरुदु पीनुम क्रीडा करना अभी वसंत महात्म्य आदरणीय दियनी वचने कथा करण गमती संदपिनी कुमद संदपिनी और अरे मट संदी की अन्को अलू तवृद्धि निवाड़ संदी मुखद नववासर उपदेपलटा उपदेदना आदरणीय तरवन देपलटा शुभ नववासर वाकील प्रार्थना करण गमन सुहस प्रेक्षक उपट लभुआउ नववासर सौभाग्यन सतुटीन सामेन पिरी शुभ नववासर वाकील सियत टीवी अपि हित सिद्धिन प्रार्थना करना नुगपत नुग अरलु नुग बो रजुंटाई एम पद देवी वसन सक देवी रजुंटाई मिहि कतन ग युदयन नडु दिनंटाई वेंद गत्ते मि सरन सिउपद अध्यक्ष वैद्य प्रसाद आर्यवंश महता संधान कले इन पुद्गलीन पमन तावमात नेवासिकव प्रतिकार लबन पवाय प्रचंड ක්‍රියාවලින් තුවාල ලබලා 11 දෙනෙක් ක්‍රීඩාන දුරවලින් 5 දෙනෙක් වශයෙන් තමයි අපිට දක්වන්න පුළුවන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන රැකින්නල් සහ විනිගිලි වලින් තුවාල ලබලා කිසිම කෙනෙක් ගිය දවසේ තුල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණියේ නැහැ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රේම කුමාර් ගුණරත්න මහා දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා පසුගියදා පැහැර ගැනීම දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ තිබූ ප්‍රශ්නයක ආසන්නතම ප්‍රධාන සිදුවීම බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ දේශපාලන ක්‍රියාකාරීන් පැහැර ගැනීම මේ වන විට ශ්‍රී ලංකාවේ දිගු කාලීන ප්‍රශ්නයක් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ මගින් ගුණරත්න මහතාව ඔස්ට්‍රේලියානු බලධාරීන්ට නැවත බහර දීමේදී ශ්‍රී ලංකාවේ සිදුවන පැහැර ගැනීම් නැවැත්වීම සඳහා සිදු කරන පැහැදිලි ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු සඳහනක් නොකළ බවද එම කොමිසම පවසනවා. ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ යුද ගැටුම් අවසන් වීමෙන් පසුවද මෙම පැහැර ගැනීම් වල අඩුවක් නොමැති බවයි. පැහැර ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇතිවන දෝෂාරෝපණ නැවැත්විය හැක්කේ පැහැර ගැනීම් වලට එරෙහි විශ්වසනීය රජය ක්‍රියාමාර්ගයක් තුලින් පමණක්ම බවද ආසියානු මානව හිමිකම් කොමිසම තම නිවේදනයේ මගින් සිහිපත් කරනවා. ඇඹලපිටිය හල්මිල්ලාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. ඇඹලපිටිය හල්මිල්ලාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුව අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් දස දෙනෙක් තුවාල ලබා තියෙනවා. මින් නව දෙනෙක් ඇඹලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. එක් අය බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටෝගස් සතිපය වාර්තා වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පෙනිගොස් තිබෙනවා මේට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධයි කියලා ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් අය හිටපු ග්‍රාමාරක්ෂක බටෙක් බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අවුරුද්දේ මූලික හරය වෙන්නේ සාමය සමාදානය අලුත් මිතුරුදම් ඇති කර ගැනීම තරහ මරා අමතක කිරීම. නමුත් දැන් මෙවැනි සිද්ධිවලින් පෙනෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් පැත්තක්. එවැනි ක්‍රියා කරන අය සම්බන්ධයෙන් ඉතා අපි දැඩිව ක්‍රියා කරනවා. අපේ ජංගම සංචාරය අතුරු ප්‍රති සංචාර ලංකාවේ හැම තැනකම යොදවලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඔවුන්ට උපදෙස් දෙන්න ඕනේ එවැනි ක්‍රියාවල් නිරත වෙනවා නම් එවැනි ක්‍රියාවල් නිරත වෙන්න එපා කියලා. නැත්නම් ඔබේ අන් අයගේ හැමෝගෙම අවුරුද්ද සතුට නැති වෙන්න පුළුවන්.